හරි. උදේ ඊළඟ වාක්‍ය තියෙනවා මෙන්න බලන්න. ඊළඟ වාක්‍ය තියෙනවා තුන්වෙනි ඡේද දෙවෙනි වාක්‍ය මම කියන්නේ හරි. ඊළඟට තියෙනවා කොහොම වුණත්. කොහොම වුණත්. හරි. කොහොම වුණත් කියද්දි අන්න එක කොටු කරගන්න එක සංදිපදයක් ඒක මුලින්ම ලියලා පටන් ගන්නවා අර බට් එක වගේ නේද? බට් වගේ උඩින් අර මම කොළපාඩේ හයිලයිට් කරලා තියෙන්නේ. මේක මුලින්ම ලියන්න ඕනේ වාක්‍ය පටන් ගද්දිම however කොහොම වුණත්. ඊට පස්සේ දැන් අපි වාක්‍ය කියවමු. අවාසනාවකට මෙන් පුතේ ඒකත් කොහොම වුණත් අවාසනාවට මෙන් කියන දෙකම පුළුවන් නම් එකට ලියලා පටන් ගන්න. අවාසනාවට මෙන් කියද්දි unfortunately එතන දුක් කමාව දාන්න ආයි පාර. However unfortunately අවාසනාවට මෙන් දැන් කියවමු වාක්‍ය. ලොරිය ඉතා වේගෙන් බසේ පිටුපස කොටසේ ගැටුණා. හරි පුතේ ඕකේ අගම තියෙනවා ක්‍රියාපදයක්. අපි දැන් වාක්‍යයක් ලියද්දී මම කිව්වා ක්‍රමවේදය මොකද්ද? මුලින්ම අගටම ගිහිල්ලා ක්‍රියාපදය හොයාගන්න. ක්‍රියාපදයේ තියෙනවා අන්තිමටම මොකද්ද? ගැටුණා කියලා. අන්ඩර්ලයින් කරන්න ගැටුණා කියන එක. ගැටුණා කියන වචනේ අන්ඩර්ලයින් කරන්න. ඊට පස්සේ හොයාගන්න පුතේ කර්තෘපදේ. කවුද ගැටුණේ කිව්වට කවුරුවත් නැහැ නේ ඕකේ නේ. පණ තියෙන කෙනෙක් නැහැ නේ ඔය වාක්‍යේ. ආයිම වාක්‍ය කියන්නම්. ලොරිය ඉතා වේගෙන් බසේ පිටුපස කොටසේ ගැටුණා. කවුරුවත් පුද්ගලයෙක් නැහැ. එහෙනම් ගැටුනේ කවුද කිව්වට කතුරු වෙන්නේ නැහැ නේද? ගැටුනේ මොකද්ද කියලා හොයාගන්න. මොකද්ද ගැටුනේ? මොකක්ද මොකක් සමග ගැටුනේ? මොකද්ද ගැටුනේ? ගැටුනේ ලොරිය තමයි ගැටුනේ. ලොරිය තමයි ගැටුනේ මොකේද? බසේ පිටුපස කොටසේ නං කතුරු පදේ පුතේ ලොරිය. හරි? එහෙනම් කතුරු පදේ ලියන්න මුලින්ම වාක්‍යයේ ලොරිය කියලා. ඊට පස්සේ ලියන ක්‍රියාපදය මොකක් වුණාද? ගැටුණා. එහෙනම් ලොරිය කියද්දි ගන්න ද එකත් එක්ක ද ලොරි. ගැටුණා කියද්දි මම වචනයක් දුන්නා ඔයාලට collided කියලා. collided කියන්නේ ගැටුණා. මෙන්න මේකේ තේරුම ගැටුණා collided. හරි? The lorry collided. බසේ ගැටුණා. දැන් මම කියලා තියෙන වාක්‍ය ලියන ක්‍රමය කර්තෘපදයේ ක්‍රියාපදයේ ලියලා අග ඉඳන් මුලට එන දැන්. අග ඉඳන් මුලට එනකොට පුතේ හම් වෙනවා මෙන්න බලන්න. අගම දැන් සිංහල වාක්‍ය අග ඉඳන් මුලට එන. සිංහල වාක්‍ය අගට තියෙන්නේ මොකද්ද? ගැටුණා කියලා. හරි? එහෙනම් ගැටුණා කියන එකද ලියලා තියෙන්නේ collided. ඊට කලින් කියලා දැන් කියන්නේ මොකද්ද? කොටසේ. හැබැයි තව කැලලක් තියෙනවා. මොන කොටසේද? පිටුපස කොටසේ නම් පිටුපස කොටස කියද්දී අපි ගන්න පුළුවන් සරලවම බෑක් කියලා. නැත්තම් බිහයින් දාන්න පුළුවන්. හරි මම වචනයක් සමග්ගෙට ඔයාලට වෙන වචනයක් දෙන්න ඇති. මට දැන් මේ වචන ටික ගන්න විදියක් නැහැ. ඔයාලට මම එවන වචන ටිකනේ. කමක් නැහැ. මම දීලා තියෙන බෑක් වෙන සමග්ගෙට වචන කීපයක් තියෙනවා. මම ඒ වෙලාවට ඒන එක තමයි දුන්නේ ඔයාලට. හරි. බෑක් පිටුපස කොටස බෑක්. ඊට පස්සේ දැන් ඊට කලින් කියලා ගන්න සිංහල වාක්‍ය. පිටුපස කොටස කලින් කියලා මොකද්ද? බසයේ. බසයේ. පුතේ යේ කියද්දී අපි හැමදෙස්සම ඔෆ් දානවා. බසේ කියන්නේ ඔෆ් ද bus. එහෙනම් the lorry collided back of the bus. බසේ පිටුපස කොටස ගැටුණා. හරි. දැන් ඊට කලින් කියලා දෙන්න. ඊට කලින් කියලා ඉතා වේගෙන්. ඉතා කියන්නේ very, වේගෙන් කියන්නේ fast. very fast. very fast. ඉතා වේගෙන්. very fast. අපි තුලා දිනවද? නෑ මුකුත් ඉතුලා නෑ. එතන වාක්‍ය ඉවරයි. ඔන්න වාක්‍ය නැවතීම දිහා තියන්න. එහෙනම් වාක්‍ය එනවා however unfortunately the lorry collided back of the bus very fast. ඔය වාක්‍ය හරියටම සුගිරියටම ගැලපෙලා තිනවා 100%ම කොයිවත් වාක්‍ය ව්‍යාකරණ අනුකූල වැරද්දක් නැහැ. හරි. එහෙනම් වාක්‍ය ඇතුළේදී හැමතිස්සෙම මතක තියාගන්න කර්තෘපදේ මුලින් ලියන්න ඊළඟට ක්‍රියාපදේ ලියන්න ඊට පස්සේ අග ඉඳන් මුලට ලිව්වා නම් වාක්‍ය නිවැරදි 100%ම. හරි. අග ඉඳන් මුලට ලියද්දි කොහේ හරි වැරද්දක් තිබ්බොත් ඒකෙන් අදහස් වෙන්නේ සිංහල වාක්‍ය වැරද්දක් නෙවෙයි ඉංග්‍රීසි වාක්‍ය වැරද්දක් නෙමෙයි. හරි. මොකද මම දැන් හිතලානේ දුන්නේ සිද්ධියනේ. සමහරක් ලාට සිංහලේ පොඩි නගල බිමක් આવුත් විතරයි වාචික වචන මාරු වීමක් එන්නේ. ඒ අරින්න සිංහල වාක්‍යයේ කර්තෘපදේ ක්‍රියාපදේ ලියලා අගින්න මොඩල් ලියුවාම වාක්‍ය නිවැරදි වෙනවා 100%. හරි. පුතේ ඊළඟට තියෙනවා in පසුව නේද? in පසුව අන්න කොටු කරගන්න එක සංදි පදයක්. in පසුව කොටු කරගන්න. in පසුව කියන්නේ මම දීලා තියෙන්නේ after කියලා විතරද දන්නේ after that කියලා තමයි දෙන්නේ නැති. after කියන්න පුළුවන් after that කියන්න පුළුවන් then කියලා කියන්න පුළුවන් වචන ගොඩක් තියෙනවා. එහෙනම් කොටු කරගන්න in පසුව කියන එක ලියන්න. in පසුව කියලා කොහොමද එන්නේ? after that ඔන්න සංදි පදයක්. after that in පසුව after that then කියොම් වාක්‍ය බසේ මාර්ගයෙන් ඉවතට විසි වී ගියා. හරි. දැන් මම කියලා තියෙන විදිහට යන්න අගටම ගිහිල්ලා හොයන්න ක්‍රියාපදය. ක්‍රියාපදය හොයාගෙන පුතේ අන්ලයින් කරන්න. මොකද්ද ක්‍රියාපදය අග තියෙනවා. මොනවා වී ගියාද? විසි වී ගියා. අන්ලයින් කරන්න විසි වී ගියා කියන එක. හරි. දැන් හොයාගන්න ක්‍රියාපදය දැන් හොයාගත්තනේ. විසි වී ගියේ කවුද කිව්වට කවුරුවත් නැහැ නේ ඔකනේ. පණ තියෙන කෙනෙක් නැහැ නේ. එහෙනම් හොයාගන්න විසි වී ගියේ මොකක්ද කියලා.
මොකද්ද විසිවි ගියේ? බසය තමයි විසිවි ගියේ. බසය. එහෙනම් ඔන්න කර්තෘපදේ හොයාගත්ත බසය ක්‍රියාපදේ හොයාගත්ත විසිවි ගියා. එහෙනම් මේ දෙක පිළිවෙල ලියන්න. The bus ගාලා තමයි යන්නේ. The bus විසිවි යනවාට මම කිව්වා විසිවි ගියා කියන ක්‍රියාපදේ මොකද්ද? Clang off කියලා මන් දුන්නා. Clang off. හරි? The bus clang off. බසය විසිවි ගියා. Clang off. හරි. ඔන්න පුතේ කර්තෘ ලිව්වා. The bus ක්‍රියාවලිව clang off දැන් අගේ ඉඳන් මුලට එන්න. සිංහල වාක්‍ය දැන් අගටම යන්න අගම තියෙන විසිවි ගියා එක ලියලා තියෙන්නේ. හරි? ඊළඟට ඉවතට පුතේ ඉවතට කියන එක ලියන්න දෙයක් නැහැ මේ off එකෙන්. Off එකෙන් ඉවතට කියන අර්ථය තියෙනවා පුතේ. Clang කියන්නේ විසිවි ගියා off කියන්නේ ඉවතට තමයි. ඒක ලියන්න ඕනෙත් නැහැ. හරි? මාර්ගයෙන්. එහෙනම් මාර්ගයෙන් කියවම අපි ලියන්න the road. මාර්ගයෙන් කියලා තිබ්බට n කියන එක ලියන්න ඕනේ නැහැ. Off එකෙන් ඒ අර්ථය දෙනවා. එහෙනම් clang of the road. හරි මාර්ගයෙන් දැන් ඊට කලින් කැලල හොයාගන්න බසය තියෙන එක ලියලා තියෙන කර්තෘපදයෙන් ඉඳා ඊට කලින් තියෙනින් පසු වෙන එක ඔක්කොම ලියලා තියෙන නම් එතනින් වාක්‍ය වරයි එන after that the bus clang of the road in පසුව බසය මාර්ගෙන් ඉවතර විසිවි ගියා හරි ඊළඟ වාක්‍ය වාසනාවකට මෙන් පුතේ අන්න ඒක කොටු කරගන්න ඒක සන්ධි පදයක්ම නෙමෙයි ඒක මුලින් දාලා ලියන්න ඕන එකක් හැබැයි හරි එනවා වාක්‍ය කර්තෘපදයේ ක්‍රියාපදයේ ලියන කලින් ඔන්න ඔය අවාසන sorry වාසනාවකට මෙන් කියන කැල මුලින්ම ලියන්න අවාසනාවකට මෙන් කියද්දි unfortunately නම් වාසනාවකට මෙන් කියද්දි fortunately ලියන්න f අකුර කැපිටල් fortunately අඩපඩුති නැහැ හදාගන්න හරි හරි කට්ටිය මුකුත් කරන්න එපා බලන්න හරි මේ කියන එක තහන් ඉන්න fortunately වාසනාවකට මෙන් දැන් කියමු වාක්‍ය දාන්න කමාව මෙම අනතුරෙන් පසුව किसी तो बस मागी एक मिय गिये ने आ पुते अगर टम गी ला क्रियापद होया गन्न क्रियापद यदि ना मुकद्द मुना उने नद मिय गिये ने हर अनलैंकार ने का मिय गिये ने खत्रु होया गन्न खाउद मिय गिये ने ते किसी तो बस मागी एक मां किसी तो बस मागी एक के ने खत्रु पद एट वार दू ना मुकद्द नो पैसेंजर के लिए ना पुते और ना ऐसे के दाला पैसेंजर्स के लिए ना पुलवा देखा भारी no passenger නැත්නම් no passengers ඔන්න කර්තෘපදය ක්‍රියාපදය මිය ගියේ නැහැ හැබැයි මිය ගියේ නැහැ කියලා තිබ්බට ඔයා ලියන්නුනේ මිය ගියා කියලා අයියේ එහෙම කදී වාක්‍ය වැරදිද එහෙම ලියුවොත් නැහනේ no කියන අර්ථෙන් කවුරුවත් නැහැ කියන එක දීලා ඉවරයි එහෙනම් ආයෙ ලියන්න එපා මිය ගියේ නැහැ කියන එක ඔයා ලියන්න මිය ගියා කියන එක ඒ මිය ගියා කියලා ඔයා ලියුවාම අර no කියන අර්ථයෙන් පුතේ කවුරුවත් එහෙමුනේ නැහැ කියන අර්ථය මතුවලා ඉවරයි no passenger කියන්නේ කවුරුවත් උනේ නැහැ මොකද උනේ නැත්තේ මරුනේ නැහැ right කියන්නේ අපි ලියන්නේ මරුණා කියලා අපේ no passengers කියන එකෙන් දෙනවා කවුරුවත් එහෙමුන්නේ නැහැ කියන එක. හරි. එහෙනම් no passengers died කවුරුවත් මිය ගියේ නැහැ. ඉතින් දැන් කප්ලේට් අග්ගල සම්බන්ධෙන්ද? හරි. එහෙනම් no passenger died කවුරුවත් මිය ගියේ නැහැ. කිසිදු මගිය මිය ගියේ නැහැ. හරි. දැන් අගින්ද මුලට එන්න. පසුව නේද? අගින්ද මුලටදී මොකද්ද අගම තියෙන්නේ පුතේ? මිය ගියේ නැහැ කියලා ලිව්වා. ඊට කලින් තියෙන්නේ බස් කිසිදු බස් මගිය කියලා එකක් ලිව්වා. ඊට කලින් තියෙන පසුව එන ලියන්න after. After මොකට පසුවද? මේම අනතුරේ නලියන්න this accident හරි